විශේෂෙන්ම ලංකා ඉතිහාසේ ඉතාම කෙටිකාලයක් තුළ විශාල සහන ලබාදීපු කාලසීමාව කාලසීමාවයි. සමෘධි ව්‍යාපාරය හරහා පවුල් ලක්ෂ විසිපහකට රුපියල් පන්දාහ බැගින් ලබාදීම සිදුකරනු ලැබවා ඊට පස්සේ. කොවිදධනවය රෝගය නිසා තමන්ගේ එදිනෙදා ජීවිකාව කරගැනීමට නොහැකිූ තවත් පවුල් දහනව ලක්ෂේකට විස්ස විසිය විසි දෙක යන තුන්දින පුරාවටම ඒ රුපියල් පන්දාහි සහනාධාරය ලබාදනු ලැබුවා. මංහිතන්නේ මෙය මුළු ගමම එකතුවෙලා ගමයින්න රාජ්‍ය නිලධාරීන්ගේ අනුමැතිය තැඇතුව එවගේම සියලුම දේශපාලන පක්ෂවල පලාාත්පාලන නියෝජිතන්ට ඒ සඳහා සම්බන්ධවීමට අවස්ථාවක් ලබාදීලා කටයුතු කරපු සියලු දෙෙනගේ මහජනතාවගේ සම්බන්ධතාවේ අනුව තෝරාගත්ත ක්‍රියාවලියක් මෙම ක්‍රියාවලිය මිනිසා ලංකාවේ සුවිසල්ම සහනාධාර මහජනතාවට ලබාදීම මේ වකවානේදි සිද්ධ වෙනවා ඒ සඳහා සහයෝගේයේ ලබා දුන්න සියලුම රාජ්‍ය නිලධාරීන්ට තමන්ගේ අවධානම නොතකා දෙයක්ගයක් පාස ගොස් මේ සහනාධාරය ලබා දුන්න සියලුම රාජ්‍ය නිලධාරීන්ට අපි මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. එවගේම ඇදිරි නීතිය දිශත්‍රික ගණනාවක ලිහිල් කරනු ලැබුව අපට දකින්නට ලැබෙනවා මේො වවදුර එෙමනත්තං COොVID-19 රෝගේ. ලංකාවෙන් පහවගියා වගේ තමයි සමහර තැන්වල ඇදිරිනීතිය ලිහිල් කරපු තැන්වල අපේ ආදරණිය ජනතාව හැසිරෙන්නේ. සමහර අවස්ථාවල අපි දකිනව ත්‍රීවීල්වල තුන් හතර දෙනා යනු. සමහර අවස්ථාවල දකිනව සමාජ දුරස්ථභාවය පවත්වාගන්නැතුව පොර ගනවා. අපි ඔබෙන් ගෞරවෙන් ඉල්ලා සිටින්නේ. මේ ඇදිරිනීතිය ලිහිල් කලේ. රටේ ජනතාව වෙනුවෙන් රටවෙනුවෙන් ගන්නට තියන ක්‍රියාමාර්ග නිසා. නමුත් මේ වුවදුර පහාවගිහිල්ල නෑ. නිසා ඔබ වෙනුවෙන් ඔබ දරුවන් වෙනුවෙන් රටවෙනුවෙන්. සෞඛ්‍යන්ස ලබාදෙන උපදෙස් පිළිපදිමින්. මේ රෝගය ලංකාවෙන් පහව යනතෙක් ඇදිරිනීතිය ලිහිල් කරපු ප්‍රදේශවල කටයුතු කරන්න කියලා ඒ ආදරණය ජනතාවගෙන් අපි ඉල්ලා හිටිනවා.